අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන් ඔබ වෙතගෙන එන සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අලුත් අවුරුදු කොරෝනා පොකුර අති භයානකවම ඉහළට. මරණ ලයිස්තුවට තවත් 11ක්. තවත් ග්‍රාම නිලධාරී වසම් 14ක් ලොක්ඩවුන්. මාර්ගෝපදේශ කඩකුලොත් නීතිය තදින්ම. අවුරුද්ද අවසන් වෙනකොට ලක්ෂ 103කට කොරෝනා එන්නත්. රිෂාඩ් පාර්ලිමේන්තු නොගෙනෙන්නේයි පොලිස් ඇමතිගෙන් ඉල්ලීමක්. අර්ජුන් මහින්ද්‍රන්ලාට එරෙහි බැඳුම් කර නඩුව ජූනි 7 වනදා කැඳවන්න නියෝග. ලොව පුරා හමු වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 146ක් ඉන්දියානුවන්. අපේ රටෙන් හඳුනාගත්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 115,000 ඉක්මවල යද්දී තවත් 11 දිනකට තමන්ගේ ජීවිත අහිමි වුණා. මේ අතරේ කොරෝනා වැළඳිලා රෝහල්වල ප්‍රතිකාර ලැබපු අය අතරින් මේ දක්වා සුව වූ සංඛ්‍යාව අද 5 වරු වෙනකොට ලක්ෂයේ සීමාව ඉක්මවල ගියා. කොහොම වුණත් අදත් තවත් කොරෝනා රෝගීන් 1,259 දෙනෙක් හමු වෙලා තියෙනවා. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1,914ක්. ඉන් වැඩිම පිරිස වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 542ක්. කොළඹින් ආසාදිතින් 531 දෙනෙකු වාර්තා වෙද්දී කළුතරින් වාර්තා වූ ආසාදිතින් ගණන 116ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 116,849ක්. ඉන් 14,795 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 175ක්. අප්‍රේල් 27 වනදා මෙරටින් කොරෝනා ආසාදිතින් 1,111 දෙනෙකු හඳුනා ගැනුණා. 28 වනදා වන විට කොරෝනා පුකුරට එක්වූ ආසාදිතින් ගණන 1,466ක්. අප්‍රේල් 29 වනදා හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1,531ක් ලෙස සටහන් වෙද්දී අප්‍රේල් 30 වනදා මෙම පුකුරට තවත් ආසාදිතින් 1,662 දෙනෙකු එක්වූයේ වෛරස ව්‍යාප්තියේ අවධානම පිළිබිඹු කරමින්. මේ මාස පළමු වනදා හඳුනා ගැනුණු ආසාදිතින් ගණන 1,716ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය දෙවනදාද මෙරටින් කොරෝනා ආසාදිතින් 1,891 දෙනෙකු හමු වුණා. එවැනි වාතාවරණයක් තුළ පෙරේදා දිනේද කොරෝනා ආසාදිතින් 1,923 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනේද කොරෝනා ආසාදිතින් 1,914 දෙනෙකු හඳුනා ගැනුණා. තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වුණා. මේ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 720ක්. කෝන්ගහවෙල, දියතලාව, මාලඹේ, මහරගම, අරණායක, වල්ගම්මුල්ල, වේයන්ගොඩ, දලුපොත, මොරටුව, කුරුණෑගල හා වස්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ මිය ගොස් ඇත්තේ. මාලඹේ ප්‍රදේශයේ එකම පවුලේ 3 දෙනෙකු කොරෝනා ආසාදිතව මිය යාමේ පුවතක්ද වාර්තා වුණා. 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා ඔහුගේ 96 හැවිරිදි බිරිඳ මෙන්ම ඇගේ ඥාති සොහොයුරියකු වූ 82 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් තිබෙනවා. ඔවුන් 3 දෙනාම කොරෝනා ආසාදිතව මෙම ඉරණමට ගොදුරු වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. මියගේ යුවළගේ දියණිය හා ඇගේ සැමියාද ඔවුන්ගේ පුත්‍රයාද කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරෙකුට කොරෝනා ආසාදිතව ඇති බව තහවුරු වීමෙන් අනතුරුව කාර්යමණ්ඩලයේ සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගැනුණා. එම කාර්යාල පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන් ඇතුළත් කර ගැනීමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වැඩිමන කොරෝනා රෝගීන්ට වෛද්‍ය පහසුකම් සැපීමට ස්ථානමෙන්ම වෛද්‍ය උපකරණ හා ඖෂධ උපරිම මට්ටමින් ලබා දෙන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ වන විට දිනපතා මප රට තුලින් COVID-19 රෝගීන් 1500කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ මීට කලින් සාපේක්ෂව බලනකොට විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපිට රෝහල් වලට ඇතුල් කළ යුතු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුල් කළ යුතු රෝගීන් ප්‍රමාණය වැඩි. ඒ වගේම අපිට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය, අවශ්‍ය වෙනත් වෛද්‍ය පහසුකම් ප්‍රමාණය වැඩි. නමුත් ඒ සියලුම අවශ්‍යතාවයන් වලට අවශ්‍ය විදියට අපේ රෝහල් පද්ධතිය සකස් කිරීමත්, ඒ විස්තරණය කිරීමත්, අවශ්‍ය අලුත් පහසුකම් ඇති කිරීමත් මේ වන විට කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි හඳුනා ගන්නා සියලුම රෝගීන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර
හැකි උපරිම මට්ටමින් ලබා දීමට මේ අවස්ථාවේදී කටයුතු කරමින් තියෙනවා. ජනතාවගේ පැත්තෙනුත් මේකට අපි විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. මොකද මේ රෝගය පැතිරෙන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට. ඒ වළක්වා ගැනීම සඳහා නම් ඒ පාලනය කිරීම සඳහා නම් මේ පුද්ගලයෙක් සහ පුද්ගලයෙක් අතර සිදු වන අන්තර් සම්බන්ධතාවය අපි අවම කළ යුතුයි. එනත්කරණය කර තිබුණද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයන් අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාවද ලබා ගත යුතු බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් පර්ණවිතාන මහතා පෙන්වා දෙන්නේ. රෙකමෙන්ඩේෂන් එකක් ඇවිල්ලා තියෙනවා සර්ජිකල් මාස්ක් එක ඇඳලා ඒකට උඩින් N95 මාස්ක් එක අඳින්න කියලා. ඒකෙන් සෑහෙන ප්‍රොටෙක්ෂන් එකක් හම්බුයි කියලා. කොච්චර ප්‍රතිශතයක් හම්බුයිද කියලා මට ඒක කියන්න බෑ. මට ඒ අඳින එක හොඳ එකක්. ඒකෙන් බැරි එකක් වගේ මෙහා වෙලා මේ වෛරස් එක පැතිරෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. වැක්සීන් එක ගැහුවත් මාස්ක් අඳින එක නතර කරන්න එපා කියලා මම කියන්නේ. මේක හැදුනායි කියලා දෙවෙනි එක ගහන්න නැතුව ඉන්න එපයි කියලා එහෙම නිර්දේශයක් නැහැ. මේක හැදිලා ඊට පස්සේ ඒකට හරියට ප්‍රතිකාර කරලා ප්ලේට්ලට් කවුන්ට් එක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ ඒ ප්‍රතිකාර කරන හීමටොලොජිස්ට් කියන වෛද්‍යවරයාගෙන් අහලා දෙවෙනි වැක්සීන් එක ගහන්න හොඳද කියලා අහලා දෙවෙනි වැක්සීන් එක ගහගන්න ඕනේ. වැක්සීන් එක ගහගන්න කිතාමත්ම අවශ්‍යයි. කොවිෂීල්ඩ් වැක්සීන් එක නෙමෙයි ෆයිසර් වැක්සීන් එකනොත් ජොන්සන් වැක්සීන් එකනොත් මේ වගේ බ්ලඩ් ක්ලොට්ස් ඇති වෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ කොරෝනා කුඩා පොකුරු විශාල පොකුරු බවට පත්වීමට පෙර හුදකලා කිරීම සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි. ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා මේ දවස්වල විශාල පොකුරු ඇතිවීම සහ එවැනි ප්‍රදේශ හුදකලා කිරීමට යොමු වීමක් බහුලව දක්නට ලැබුණට මේ කුඩා පොකුරු වලින් විශාල පොකුරු නිර්මාණය වීමත් ඉතාමත්ම අවදානම් සහගතයි. පවුල් ආශ්‍රිතව සේවා ස්ථාන ආශ්‍රිතව තියෙන මේ කුඩා පොකුරු වලින් පිටතට වෛරසය ගලා යාමට නම් අපි එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදකලා කිරීම කළ යුතු වෙනවා. ඒ මහජනතාව නිවෙස්වල හඳවා තබා ගැනීමම ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නේ. ඊට අමතරව හුදකලා කිරීම කුඩා පොකුරු වලින් විශාල පොකුරු නිර්මාණය වීම වළක්වීම සඳහා තාමත්ම ඉක්මනින් පියවර ගත යුතු වෙනවා. මොකද අපි අද ගන්න පියවර වල ප්‍රතිඵල එන්නේ තව සතියකින් දෙකකින්. ඒ කරුණ පිළිබඳ අපි ඉතාමත් දැඩි ලෙස ප්‍රකාශ කරන්න ඕන. මේ යන වර්ධනය පොසිටිව් වීමේ තත්ත්වය ඉදිරියට ගියොත් ඒ ඉතාමත්ම බැරෑරුම් තවදුරටත් බැරෑරුම් තත්ත්වයකට පත් වෙනවා. මේ තුලින් රෝහල් පද්ධතියට ධාරිතාවයේ ඉක්මවා යෑමක් වෙන්න පුළුවන්. දැඩි සත්කාරයකක ධාරිතාවයේ ඉක්මවා යෑමක් නුදුරේදීම තව දැඩි ලෙස සිදු වෙන්න පුළුවන්. කොවිඩ් පාලනයට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේද යන පිළිබඳ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. බතරමුල්ල ප්‍රදේශය ආවරණය කරමින් තලංගම පොලිසිය මෙහෙයවීමෙන් සම්බාහන මධ්‍යස්ථාන හා සුරා සෙල් ආදිය ඊයේ රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කරුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ඇතිවයි. මේ ඔයගොල්ලෝ මෙතනට අතුල් වෙනකොට මේවා කරන්න ඕනේ. මේවා ලියාපදිංචි කරන්න ඕනේ. සැනිටයිසර් මේවා කරන්න ඕනේ. උණ බලන්න ඕනේ. ඒවත් කිසි දෙයක් නැහැ. නවලපිටිය නගරයේ සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කළ පුද්ගලයන් 35 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරුණා. තවත් 88 දෙනෙකුට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමටයි නවලපිටිය පොලිසිය කටයුතු කළේ. කුරුණෑකල සහ කුලියාපිටියේ හුදකලා කර ඇති ප්‍රදේශ හරහා මීගමූ සහ කොළඹට ගමන් ගන්නා බස් රථ දංකොටුව නගරයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මගින් මෙන්ම බස් සේවකීන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නේද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. එවැනි උපදෙස් කඩකළ පුද්ගලයින්ට පොලිසිය තරයේ අවවාද කරන අයුරුද දැකගත හැකි වුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පවත්නා කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය PDM කොස්තා මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. දිස්ත්‍රික්කයේ දැන් රෝහල් පද්ධතිය තුළ රෝගීන් වාර්තාවීම ඉතාමත්ම ක්‍රමයෙන් ඉක්මනින්ම ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලයේ මහා රෝහලේ මේ වන විට රෝගීන් 54 දෙනෙක් පමණ සිටිනවා ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර්ස් වලට යවන්නට. අපිට දැනට ඒ ස්ථාන ලැබිලා තියෙනවා. අපි ඉක්මනින්ම ඒ රෝගීන් පිටත් කර යවීමට කටයුතු කරනවා. අපි රෝගීන් රඳවා ගැනීම සඳහා ස්ථාන සකස් කරමින් පවතිනවා. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහිම අපි ඉල්ලීමක් කරලා නැහැ ඒවා වසන්නට කියලා.
කෙසේ වෙතත් ඒ වගේ සිටින රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමත් සමග මේම දින කිහිපයකට ඒ කාර්යාල වැසෙනවා. පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් පස්සේ තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ ඒ කාර්යාල නැවතත් යථාර්ථයට පත් කරන්නට. ලංකාවේ ප්‍රදේශ පහකදී පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් කොස්තාපල්වරුන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. කොළඹ, ගාල්ල, අම්පාර, මහනුවර හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලයි මෙම ලිඛිත පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණේ. කොරෝනා හේතුවෙන් කල් දැමුණු එම ලිඛිත පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. වැඩිදුර තොරතුරු පොලිස් විභාග කොට්ටාසයේ 0115 विशेष दुरकथन अंकेट लबा दिए है දිස්ත්‍රික් 4ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කරන්න මේ වෙනකොට පියවර අරන් තියෙනවා. ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික් 14ක ග්‍රාම නිලධාරී වසම් 98ක් වගේම පොලිස් වසම් 6ක් හුදකලා කරලා තියෙනවා කියලයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ මහර්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම හා පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ පුරවසන් කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුදු කුලම් ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට මෙසේ හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම උඩගම නවනගරයේ යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම පනාමුර පොලිස් බල ප්‍රදේශයේ වරාගොඩ සුදුගල පනාමුර යන ග්‍රාම නිලධාරී වසම්ද මෙසේ හුදකලා කර තිබෙනවා. එමෙන්ම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ රත්ගඟ ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මාතලේ නාවුල දඹුල්ල ගලේ වෙලහා මාතලේ පොලිස් බල ප්‍රදේශයේද කුරුණෑගල පන්නලහා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේද හුදකලා කර ඇති අතර කොළඹ, ගම්පහ, මොනරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, පොළොන්නරුව, කලුතර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, රත්නපුර, නුවරඑළිය, මඩකලපු යන දිස්ත්‍රික්කවලයි සෙසු ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර ඇත්තේ. මේ වසර අවසන් වෙනකොට අපේ රටේ ජනතාවගෙන් ලක්ෂ 103කට කොරෝනා මර්ධන එන්නත ලබා දෙන්න කටයුතු කරනවා කියලා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවතුණු විවාදයට එක් වෙමින් මේ විවාදයට සම්බන්ධ වෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමත් පාර්ලිමේන්තුවට පැමිණලා සිටියා. සමහර අය කියනවා මේ ව්‍යසනය තුල රට ලොක්ඩවුන් කරන්න ඔක්කොම වහන් වැව්වොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. පළමු රැල්ල දෙවැනි රැල්ල සඳහා ආර්ථිකය වහලා සම්පූර්ණයෙන් වහපු එකේ ප්‍රතිඵලය තමයි ඍණ 3.6ට ආර්ථිකය වැටුණා. අධිකරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණෙනවා. ජාතික ව්‍යසනයකදී මේ ප්‍රශ්නයට දේශපාලන වශයෙන් නෙමෙයි සාධාරණ විසඳුමක් හොයා ගැනීම සඳහා මම මේ චම්පකැමතිතුමාට එහෙම කියන්නේ. මොකද එතුමාට තේරෙනවා මේක. ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. තක්ෂිලාවට ගිහිල්ලා තියෙන නිසා මම මේ කියන්නේ. දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව අපි ගෙනියන ක්‍රියාමාර්ගවලට විපක්ෂයේ වශයෙන් මේ රටේ අමාරු අවස්ථාවේදී උදව් කරන්න කියලා අන්නු අපේ සහයෝගය ඉල්ලන්න හිර උනාර. අපි දේශපාලන තීන්දුව වලට සහයෝගය දෙන්නේ නැහැ. අපි ලොක්ඩවුන් එක ඕනේ කියලා කියන්නේ නැහැ. ලොක්ඩවුන් එකක් කරුවොත් ආර්ථික විෂයයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය විෂයයක් ඇති වෙනවා. ඉතින් මොකද තෝරගන්නේ? අපි මේ කටයුතු කරන්නේ රටේ ආර්ථිකයත් බිඳවට්ට ගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය. එන්නතකෝ මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% ලබන දෙසැම්බර් මාසයේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙන්න ඉස්සෙල්ලා අපි වැක්සින් කරලා ඉවර කරනවා. ඒ වගේම අපි මේ පටන් ගන්න එන්නත් කරන ක්‍රියාවලිය ඛණ්ඩණයකින් තොරව එක දිගටම එන්නත් කරන්න කටයුතු කරනවා කියන එක මම මතක් කරනවා. ඔව්. අපි සහයෝගය ඉල්ලනවා. සහයෝගය ඉල්ලන්නේ එකම දේ තමයි කටවාගෙන ඉන්නේ. එච්චරයි මේ සෞඛ්‍යාංශවලටයි ආරක්ෂකාංශවලටයි මේ කරගෙන යන වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න ඉඩ දුන්නොත් එච්චරයි ඇති. වෙන සහයෝගයක අවශ්‍යතාවයක් නැහැ. දැන් අවශ්‍යතාවය අනුව ලොක්ඩවුන් කිරීම දේශපාලන අරමුණක් අවශ්‍ය නැහැ. ලොක්ඩවුන් කිරීම කරනවා ඒක අපේ සෞඛ්‍යාංශ තීන්දුව කළා. ආරක්ෂකයන්සත් එකතු වෙලා අවශ්‍ය තැන්වලදී කටයුත්ත කරනවා. විවේචන වලට ලක් වෙනවා. සමහර තැන්වල හමුදා
හමුදාපති හමුදාවන් මේකට බැහැලා ඉන්න ආකාරය නිරෝධායනය සහ ඒ කඳවුරු පිහිටවීම නඩත්තු කිරීම එවැනි දේවල් වෛද්‍ය ක්ෂේත්‍රයට සමහරලාට කරන්න අමාරුයි ඒක අඳා හමුදාව හමුදාපති වගේ අය ඒව බාර අරගෙන කරන එක ගැන අපි ඒගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ වහන්න ඕන තැන ඒ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමන්ලට පුළුවන් කොහෙද රෝගීන් ඉන්නවා නම් ඒ හම්බෙච්ච රෝගීන්ගෙන් තවත් විශාල පිරිසක් ඇති කියලා හිතනවා නම් ඒ ප්‍රදේශයේ වහන්නයි අවශ්‍යය දීලා තියෙනවා ඉතින් මං හිතනවා අපිට පුළුවන්කමක් ලැබෙයි මේ විදිහට හරි ගිහිල්ලා කෙටි කාලයක් තුල මේක පාලනය කරගන්න සියලු දෙනාගේම සහයෝගය ලැබලා දීලා විරුද්ධ පක්ෂයේ නායකතුමා තමයි මේ සභාවේ මුලින්ම මේ කොරෝනා ගැන අවධානය යොමු කරේ තානාපතිවරු ගෙන්නනවා දිනපතා මුණ ගැහෙනවා ඉල්ලීම් කරනවා ඇඳන් දෙන්න කියනවා රෝහල් වලට පහසුකම් දෙන්න කියනවා අවශ්‍ය පහසුකම් දෙන්න කියලා බැගෑපත් ඉල්ලීම් කරන විපක්ෂ නායකවරයෙක් ඉන්න ආදර්ශයක් අද දීලා තිබෙනවා අරුව මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් රජය තානාපතිවරු රාශියක් සමග මේ රටේ ඉන්න තානාපති හා ඒ විදේශ රටවල ඉන්න අමාත්‍යවරු සමගත් කතා කරලා තිනෝ චිත්‍රපටි වලට අපි පෙනී හිටින්නේ කොවිඩ් වෙනුවෙන් චිත්‍රපටි නළුවෝ ඉන්නෝයි පැත්තේ ඒගොල්ලන්ට ඕනම තානාපති කෙනෙක් හම්බෙලා නළුවෝ හැටියට දාගන්න අපි මේ කලාපෙම්ම මුළු ආසියාවෙම මුලින් මෙන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කරපු රටක් අපි දන්නවාද ඉන්දියාවේ තියෙන තත්ත්වය නිසා අපි යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා ඔව් ඇත්ත समस्त हेटियट मे वसरे दिसंबर 31 වෙනකොට එන්නත ලබාගත යුතු ජනතාව ලක්ෂ 135න් 103කට එන්නත ලබා දීම සඳහා අපි සැලසුම් කරලා තිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ලැජ්ජ නැති වැඩක් විපක්ෂ නායකයා විදියට කරා එන්නත් ටික හවස ලැබෙනවා කියලා හොඳටම දැන දැන මොස්කව් නගරෙන් ප්ලේන් එකකට පැටවුවට පස්සේ රුසියානු තානාපතිවරයා ළඟට ගිහිල්ලා කිව්වා එන්නත් ටික දෙන්න කියලා මේ විහිළු කාටද සපයන්නේ राज्य औषध नीतिगत संस्था सभापति विशाज वैद्य प्रसन्न गुणसेन मेत्मास गाणक निधि मरागन साकर सू मीटि नरगने मे गलोट मून दील तमई मे एंडिकेट गेने मगपाद गे मेन उदय हवसन दिन मिथन गील मा दिशा रंग पाण රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන නිසා විමර්ශන අවසන් වෙනකල් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා කියලා සරත් වීරසේකර අමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. විපක්ෂ නායකතුමා කිව්වා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට ගේන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් ඉතාම කාරුණික ඉල්ලා සිටිනවා. ඒ ත්‍රස්තවාදීය වැළැක්වීමේ පනත යටතේ රැඳින් නියෝග යටතේ සිටින කිසිම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා කියලා ඒ විමර්ශන කටයුතු ඉවරනකම් මොකද විමර්ශන කටයුතු කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ විමර්ශන කටයුතු ඒ සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තුව වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ඒක ඉලිදරව් කළොත් එතෙන්දී ඉදිරියේදී අත්අඩංගුවට ගන්න ඉන්න අයට සමහරට රටින් පැන යන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන් ඒ ප්‍රශ්න වලට සූදානම් වෙන්න පුළුවන් මං කනගාටු වෙනවා ගරු කතානායකතුමා මේ කාරණාව අපි බිස්නස් කමිටිය එකේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂා පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන්නට ඕන ඒ කාරණාව පිළිබඳ මොකද්ද ඔබතුමාගේ තීන්දුව දැන් ඔබතුමා කියන්නේ මේ ආරක්ෂක කමිටුතුමා කියන කාරණාවමද මට නිල වශයෙන් දන්වලා තියෙන්නේ විපක්ෂ නායකතුමා කොවිඩ් ප්‍රශ්නේ පිළිබඳ තියෙන ගැටලුව තමයි තියෙන්නේ අද වෙනකොට ඒක ඊටත් වඩා නරක තැනක් තියෙනවා කියන එක තමයි ඊට වඩා අද මට දැනගන්න ලැබුණේ කොහොම හරි මේ ගැටලු දෙකක් තියෙනවා මෙතන ඒ ගැටලු දෙක ගැන අපි මීට වඩා දීර්ඝ සාකච්ඡාවක් කරලා අපි තීන්දුවක් ගන්න ඔබතුමා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නායකයා හැටියට කරුණාකරලා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න රිෂාඩ් බදුදීන් කියන්නේ මහජන නියෝජිතේ මහජන නියෝජිතයන්ට විශාල ගෞරවයක් තියෙනවා ඒගොල්ලෝ ජනතාව නියෝජිත කරන මොන පක්ෂේ හිටියත් විපක්ෂයේ හිටියත් CID එකේ කවුරු හරි නිලධාරි දෙන්නෙක් තුන්දෙනෙකුට මහජන නියෝජිතයෙක් කල්ලලි ඉවරලා ඊට පස්සේ ඩිසිෂන් ඕඩර් එකක් ගත්තම මාස තුනක් තියන් හිටියා මහජන නියෝජිතයා ගෙදර යනවා නම් ඔබතුමාගේ නීතියේ රටට වැඩක් වෙන්නේ නැහැ ඔබතුමාලා නෙමෙයි මහජන ආරක්ෂා පිළිබඳ වග කියන්නේ මම සරත්වංශක මන්ත්‍රීවරයා නෙමෙයි සරත්වංශ මන්ත්‍රීවරයාට මහජන ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැති වෙන්න පුළුවන් නමුත් මහජන ආරක්ෂාව ගැන වග කියන්නේ මම CID නිලධාරින්ට ඕන ඕන විදිහට මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔවුන් අත්අඩංගුවට ගන්න යම් කිසි හේතු තියෙනවා පමණයි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කතානායකතුමනි මේ විමර්ශන කටයුතු වලට බලපානවා නම් හරි ජාතික ආරක්ෂාවේ කාරණේ තේරෙනවා. ඒක ගේන්න බයි කියලා තමයි ඉල්ලා සිටින්නේ. හරි. කුරුණෑගල මත්තල ලුණුගම්වෙහෙර සහ බෙලියත් යන නගර අංග සම්පූර්ණ නවීන නගර ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කළා.
नवीन विलंद संकीर्ण तक विलंदपोल सतिपोल रतवाहन अंगन नागरिक उद्यान मध्यम पांतिक निवास संकीर्ण आदि अतुलत्व बिलियत्त नगर संगर्दने किरण आकार निलधारी मेहदी पैदलिकला मत्तल गुवंतुपुल केंद्रकर कनिमिन विलंद कर्मांत संचारक सह कृषि प्रवर्तन कलाप अतिक्रीम पिलिबंदवद अग्रामात्वर्याके अवधाने जुमूना मत्तल लुणुगंबेर आश्रित प्रदेश क्रियात्मक संवर्धन व्याप्ति संबंधें महिंद राजपक्ष महता करुण विमसा सिटिया मेम अवस्थावट अमात्रुन्वन जोनस्टन प्रणांदु पवित्रा वन्यारची नामल राजपक्ष राजमात कांचन विजयशेखर अग्रमात कार्यमंडल प्रधानी योजित राजपक्ष महत्रुन एक्व सिटिया ඔක්තෝබර් මාසයේ පැවැතුණු 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දක්ෂයන් රැසක්ම මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 194,297 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 64.39%. මෙවර වාණිජ්‍ය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගල්ල සංගමිත්‍යා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක සිසුවියයි. मम्मे रिसल्स मुलिम बल पेलावे गोडक सत्टूना इवगे मम्मे मगे जयग्रहणे गौरव मुलिम मगे दिमापियांट मगे पासाल मातावन गाल संगमिता बालिका विद्यालयट यह सीलम गुरुमंडलट इवगे मगे उपकारक पांति वेल सीलम गुरुभवतुट पुदकरण मट उसस्पेल हदारण इवगे मणिकु अध्यापन कटियत वेल नील अंगिल मल्ला सहोदर सहोदर हेमटमिकेन्नतीन्े किसियाँ इलाख्याक तबागेन ए इलाख्यट अधिष्ठान गमन किरीमें तमंगे जयग्रहणे नीतव क्षेम तहौरकरगण पुलवंक इंजीनियर ताक्षण विद्या विषय धारावर्ते दिवेने प्रथम स्थान होरन तक्षशिला महाविद्यालय अविष्क चानुक शिशु अलपागन तिबेनपा होरन तक्षशिला महाविद्यालय सुसिक संदसर शिष्य जैव ताक्षण वेदी विषय धारावेन दिवेने प्रथम स्थान हिमिकर गत्ता मेवर गणित अंशेन प्रथम स्थाने हिमिकरगेन ते चावा कच्चेरिये हिंदू विद्यालय इगनुमलबु धनराज सुंदर भवन सिसुवाई कला विषय धारावेन दिवेने पलमु स्थानेट पत्वियत्ते देहवल प्रेस्बिटेरियन बालिका विद्यालय चमलका सिवमिनी सिसुवियाई पोड़ी बलापुरुत्वात्तिबुणा मेच्चर लोकु जयग्रहण लभीम गेन एत्तरम सतुटुयि मगे ताता वृत्ति में रिय दुरे नमु ए किसीम देयकिन माव अडुपाडुवक वेन्न नैति वेन मट हेमदेम होंदट उगन्नन्न कैपवीमे देन महान्सुना एवेनुयि मम सतुटु वेमि तमन्ट आरमुनन् तीनन् तमयि वेनुयि अधिष्ठानयेन कैपवीमेन महान्सियेन वेड गन्नन्न अनिवार्यन् जयग्रहणयक् करा यन्न हेकियाव तीनन् कोलंब राजकीय विद्यालये प्रवीण विजयसिंह जीव विद्या अंशये दिवेने प्रथम स्थानयट पत्व तिबेनवा ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින් මම මුලින් නම් හිතුවේ නෑ උනාට හොඳට විභාග කරා කියලා දැනන් හිටියා සියලුම ගුරුවරුන් හොඳට ගොඩක් උදව් කළා ඒ වගේම මම ගිය අතිරේක පන්තිවලත් ඒ ටීචර්ස්ලාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජීව විද්‍යා අංශයෙන් දෙවෙනි ස්ථානෙට පත් විය තේද එම විද්‍යාලයේම සිසුවෙකු වන විහාන් විජේරත්නයි අපේ විභාගයේ කාලේ ප්‍රපාස්කු බෝම්බ ප්‍රහාරේ වගේම කොරෝනා වෛරසය වගේ බාධක අපිටත් ආවා මට මේ අවුරුද්දේ විභාග ගන්නට කියන්න තියෙන්නේ බාධක ආවට ඒක හැමෝටම පොදුයි ඒක නිසා තමන්ගේ උපරිමයෙන් කරන දේ හරියට කරන්න එතකොට ප්‍රතිඵලය ලැබේ समगिन सवस स्वाधीन प्रवृत्ति में निमावट पत्नुमा ललित हमयमु रात्रि 10ට